වැස්ස ගැන අවුව ගැන පෙරණිමිති අපි කාටත් කලින් කියන්නේ කවුද? ඒ කාලවෙන විද්‍යා දෙපාර්තමේන්තුව. ඉතින් අපි අද ආවා කාලවෙන විද්‍යා දෙපාර්තමේන්තුවට කොහොමද මේ අනාවැකි කියන්නේ? කොහොමද මේ දේවල් වෙන්නේ? කොහොමද කාලවෙන විද්‍යා දෙපාර්තමේන්තුවට වැඩ කරනවා කියන්නේ කොහොමද මේකෙන් වෙන සේවාවන් මේ දේවල් ගැන දැනගන්න. අද අපිත් එක්ක කතා කරන්න එකතු වුණා අද දවසේ කාර්යවිනියුත කාර්යවින විද්‍යාඥ මලික් ප්‍රනාන්දු. අයිබෝවන්. දවසකට කීයක් නම් කාර්යවින අනාවැකි නිකුත් කරනවාද? ඇත්තටම මෙතන අපි ඕගොල්ලෝ දැන් මේ ඇවිල්ලා ඉන්නේ ජාතික කාර්යවින විද්‍යා මධ්‍යස්ථානයේ. එතකොට මෙතනින් නිකුත් කරන අනාවැකි සාමාන්‍ය ජනතාවට නිකුත් කරනවා සහ නාව මුහුදු කටේ සඳහන් සිම නාවක ප්‍රජාවට දිව ප්‍රජාවට ඒ වගේ අනාවැකි නිකුත් කරනවා. අපි ගත්තොත් සාමාන්‍ය ජනතාවට ගොඩබිම සඳහා අනාවැකි වර්ග විශේෂයෙන් තුනක් තියෙනවා. එකක් උදේ පාන්දර පහමාරට එදා දවස සඳහා නිකුත් කරන අනාවැකිය. ඒ වගේම දවල් 12ට අනාවැකියක් නිකුත් කරනවා පහුවෙනිදා දවසට. ඊළඟ දවසේ ඒක දවසේ කාලගුණය ගැන. ඊට පස්සේ තියෙනවා හවස 4ට ඉදිරිපැත් 36 සඳහා අනාවැකිය කියලා එකක්. එතකොට ඔය ප්‍රධාන අනාවැකි තුන තමයි සාමාන්‍ය ජනතාව නිකුත් කරන්නේ. එතකොට මේ හැම අනාවැකියකම තියෙනවා උදේ ආයතන උදේ පහමාර සහ දවල් අනාවැකිය තියෙනවා. මුහුදු ප්‍රදේශවල අනාවැකියක්. එතකොට එහෙම බැලුවොත් අනාවැකි තුනක් සහ තව දෙකක් පහ අනාවැකි පහක් යනවා මෙතනින් දිනපතා. එතකොට මේ ප්‍රධාන අනාවැකි ඊට අමතරව අපි ගත්තොත් දීව ප්‍රජා සඳහා අනාවැකි විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර ඒවා තියෙනවා විශේෂයෙන්ම නාවික ගමනාගමනයේදීම හැදිච්ච අනාවැකි. එතකොට ඒවා අපි සාමාන්‍ය ජනතාව නිකුත් කරන්නේ නැහැ. එතරම් ඒ සමහර ආයතන තියෙනවා ඒ ආයතන වල තමයි නිකුත් කරන්නේ. ඊට අමතරව දීවර ප්‍රජාවට වෙනමම අනාවැකි නිකුත් කරනවා ඉස්සරහා දවස් 8 සඳහා ඉස්සරහා සතිය සඳහා අනාවැකි. ඒ ඉස්සරහා දවස් ටික මොන මොන තත්වයන් වේවිද කියන එක. ඊට අමතරව හවස 2ට නිකුත් කරනවා විශේෂයෙන්ම ඒ මුහුදු ප්‍රදේශ අපි ගත්තොත් අරාබි මුහුද, බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ දකුණු ඉන්දියා සාගරය. එතකොට ඒ ප්‍රදේශවල තියෙන විශේෂ කාලගුණික තත්වයන් අපි කියමුකෝ විශේෂයෙන්ම හුලන් වැඩිවීම ගැන තමයි අපි අවධානය යොමු කරන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් නිකුත් කරන විශේෂ එකක් යනවා හවස 2ට, හවස 3ට සමාන වෙනවා. ඊට අමතරව උදේ පාන්දර අපි නිකුත් කරනවා උදේ 7ට ඔය මුහුදු ප්‍රදේශය සඳහාම බොහෝ දින දිවිවර යාත්‍රා සඳහා අනාවැකියක්. ඒක අපි කරන්නේ ඇත්තම හඳුනාගත්ත ප්‍රදේශවල තියෙන සුළං වැඩිවීම, වැස්ස තත්ත්වයන් සම්බන්ධයෙන් දිවිවර ප්‍රජාව දැනුවත් කරන එක. ඒක ප්‍රධාන වශයෙන්ම බොහෝ දින යාත්‍රා සඳහා කරන එක. ඊට අමතරව තව තියෙන අතර මගලින් රිපෝට්ස් ගණනාවක් හැදෙනවා විශේෂයෙන්ම වර්ෂාව සම්බන්ධයෙන් පහුගිය දවසේ කාලගුණය කොහොමද වෙනස් වුනේ කියන එක ගැන ඒ වගේ වාර්තා සැපයනවා. ඊට අමතරව මෙතන ඇත්තටම 24 වැඩ කරන තැන 24 පුරා වැඩ කරනවා. එතකොට ඕනම කෙනෙකුට අපි හමු දීවරෙක් හෝ සාමාන්‍යයෙන් ගොවි මහත්තයෙක් හෝ ඕනම කෙනෙකුට ඕනම වෙලාවක දවස් අවුරුද්දේ 365 දවස් පුරා මෙතනට කතා කරලා අපිට කතා කරලා ඒගොල්ලන්ට අනාවැකිය දැනගන්න පුළුවන්. හැම නැත්තම් වෙනත් කාලගුණේ සහ දේශගුණේ සම්බන්ධ සේවාවක් ගන්න පුළුවන්. මෙතනදී කියන්න අවශ්‍යයි අපේ අනාවැකිය බොහෝ දුරට සාමාන්‍යකරණය වෙච්ච අනාවැකිය. අපි කියන්නේ මොනවද? බස්නාහිරේ සබරගමුවේ ලොකු ප්‍රදේශ ගැන. එතකොට අපි හිතමුකෝ දැන් ඕකට හරි බස්නාහිර පළාතේ පාදුකර මොකද වෙන්නේ? එතකොට එයාට පුළුවන් අපිට කතා කරලා අහන්න. අපිට ඇත්තටම ප්‍රායෝගික හැකියාවක් නැහැ පාදුක්කට මෙහෙමයි ඊට පස්සේ තව බොහොමකට මෙහෙමයි කොට්ටාවට මෙහෙම ඒ අපි එහෙම කියන්නේ නැහැ. හැබැයි එහෙම ඒ ඉන්න එක පුළුවන් අපිට කෝල් කරලා ඒගොල්ලන්ට අදාළ අනාවැකිය මොන වගේ තත්ත්වයක්ද කියලා දැනගන්න. එතකොට සාමාන්‍ය තත්ත්වයට සාපේක්ෂව මොන මොන සුළු වෙනස්කම් තියෙන කියන එක අපිට එයාට විශේෂයෙන් දැනුම් දෙන්න පුළුවන්. අද දවස වහිනවා හෙට දවස වහිනවා කියලා මේ කාලගුණ අනාවැකි නිකුත් කරන්න කොහෙන්ද මේ තොරතුරු එන්නේ? ඔව්. එතකොට මූලිකවම අපි අපේ දත්ත තියෙනවා. අපේ තියෙනවා ලංකා පුරා කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සතුව දත්ත මධ්‍යස්ථාන නිරීක්ෂණ මධ්‍යස්ථාන 24ක්. එතකොට ඒ හැම මධ්‍යස්ථානයකින්ම දත්ත ලබා ගැනීම කරනවා. බොහෝ මධ්‍යස්ථාන පැතුමින් තුනට දත්ත ලබා ගැනීම කරනවා දවස් 24 පුරා. එතකොට ඒ දත්ත මෙතනදී දැන් ඇත්තටම අපි කාලුණ අනාවැකියක් කියන පාවිච්චි කරන්නේ ලංකාවේ අපිම නිරන දත්ත විතරක් නෙවෙයි. අපිට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
හේතුව තමයි අපිට මේ අපිට උඩ නිරෝසලෝහින වැස්ස මේ වැස්ස ඇති වෙන ඇත්තම ලංකාව උඩ තියෙන මොකක් හරි විශේෂත්වයක් හින්දා නෙවෙයි ලංකාවට පිටින් පැමිණිච්ච එක හරි එතකොට කාලගුණික සංස්කෘතිය කතාවට කියන්නේ කාලගුණය සහ දේශගුණය දේශ සීමා අඳුරන්නේ නැහැ කියේ හේතුව තමයි ඒගොල්ලෝ ඈත ඉඳන් එක එක අපි හිතමු දැන් මේ වහින වැස්සට වැස්ස හදන කුලඟ ජල වාස්ත අරගෙන එන කුලඟ බොහෝ දුරට ඔස්ට්‍රේලියාව පැත්තෙන් එනවා ඊට පස්සේ දකුණු වහකට පැත්තෙන් අරාබි මුහුදෙන් එනවා ඊට පස්සේ දකුණු ඉන්දියා සාගරයෙන් එනවා මාලදිවයින පැත්තෙන් එනවා එතකොට ගොඩක් විශාල ප්‍රදේශයක තියෙන ජල වාස්ත ප්‍රමාණය තමයි අපිට මේ ලැබෙන්නේ ඒත් ඇත්තට මේවා ලංකාවේ ඇතුළත තිබිච්ච වතුරනේ මේ ජල චක්‍රය යමු ඉහළ ගිහිල්ලා පහළ වැටේ එහෙම එකක් නැහැ ඉතින් ඇත්තටම මුළු ලෝකෙම දත්ත අපිට ලබා ගන්න අවශ්‍ය ඒ නිසා ඉතින් මේකට ලෝක කාර්බන් සංගමයේ තියෙන විශේෂ දත්ත පද්ධතිය. ඇත්තම අන්තර්ජාලයේ ඉන්න කලින් තමයි මේ දත්ත ජාලය එන්නේ WWW කියලා ඉස්සර හඳුන්වන්නේ World Weather Watch කියලා. ඒතකොට ඒ අද්දේ අපිට තියෙන Global Telecommunication System. ඒකකොට ඔය කියන පද්ධතියට මුළු ලෝකෙම කාලගුණ ආයතන විසින් මනින දත්ත එකතු කරනවා. එතකොට මේ දත්ත එකතු කරන්නේ ඒ ආයතන වලට කැමති කැමති විදිහට නෙවෙයි. මේ දත්ත එකතු කරන්නේ ඒවා ප්‍රමිතිය පවත්වාගෙන යන්නේ ලෝක කාලගුණ සංගමයේ ප්‍රමිතිකරණය අනුව. සහ ඒගොල්ලෝ නියම කරලා තියෙන ක්‍රමවේදයන් අනුව. එතකොට ඒ නිසා තමයි අපි අතරම මෙහි අපි දත්තමනින්නේ අපි ලංකාවේ අපිට හිටිච්ච වෙලාවට නෙවෙයි. එතකොට ලෝකය තීරණය කළා කියන අපි කියන යුනිවර්සල් ටයිම් එක. එතකොට ඒ වෙලාව ඒ වෙලාවනේ අපි කියමුකෝ බිංදුව ඒ කියන්නේ බිංදුව කියන්නේ උදේ පහම ආර 3 UTC නැත්නම් 3Z 0 එතකොට ඒක උදේ 8:00 ආර 5:00 ආර 8:00 ආර 11:00 ආර ඔය විදිහට තීරණය වෙච්ච වෙලාවලදී තමයි අපි දත්තමයි ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි මොන ලෝකෙම ඒ වෙලාවට ඒ දත්තය අදාළ ප්‍රමිතියෙන් මනිනවා එතකොට තමයි අපිට සංසන්දනය කරන්න පුළුවන් වෙන්නේ අපි කියමු දැන් මේ වෙලාවේ තියෙන වැස්ස මාලදිව වෙන පැත්තට මොන වගේද ඒ නිශ්චිත වෙලාවෙදී. ඒකෝට අපිට පුළුවන් ඒගොල්ලන්ගේ දත්ත පරීක්ෂා කරලා බලන්න හරි. මේගොල්ලන්ගේ පැත්තෙ මෙහෙම එකක් තියෙනවා. ඒකෝට මේ උෂ්ණත්වය මේ විදිහට තමයි වෙනස් වෙගෙන යන්නේ. එතකොට පීඩනය මේ විදිහට තමයි වෙනස් වෙගෙන යන්නේ. ඒ සංසන්දනය කරන්න පුළුවන් වෙලා තියෙන වෙන එකක් නිසා නෙවෙයි. ඇත්තටම අර කියපු විදිහට ලෝක කාලගුණ සංගමයේ මැදිහත් වීම යටතේ මුළු ලෝකෙම දත්ත ඇත්තටම දත්ත මධ්‍යස්ථාන මිලියන් ගන්න. ඒ දත්ත පාවිච්චි කරලා කරන එකතුයේ ප්‍රතිපලයක් විදිහට තමයි අනාවැකියට දත්ත ලබා ගන්න. එතකොට මේක දත්ත ලබා ගැනීම පමණයි. අපි තාමින්නේ දත්ත එකතු කිරීම තැන. ඊට පස්සේ අනාවැකියක් හැදෙන්න ඊට වඩා ගොඩක් දුර යනවා. දැන් ඇත්තටම ගොඩක් මේට අවුරුදු ගණනාවකට කලින් අනාවැකිය ගත්තොත් ඒ අනාවැකිය වල තියෙන නිවැරදිතාවයයි මම හිතන්නේ දැන් අනාවැකිය වල නිවැරදිතාවය. මම කතා කරන්නේ ලංකාවේ නෙවෙයි අපි ගන්න. ඔව් ගන්න පස්සේ කතා කරමු. මේ ලෝකේ අනාවැකිය ගොඩක් දියුණු වෙලා තියෙනවා. එතකොට ඒකට මූලිකම හේතුව ඔය කියන දත්ත පද්ධතිය. ඊට පස්සේ පස්සේ කාලේදී මේ පරිගණක තාක්ෂණය දියුණු වෙනවත් එක්කම අපිට අනාවැකි වර්ගයක් දියුණු වෙනවා numerical weather predictions කියලා. එතකොට මේකෙදි කරන්නේ ගණිතයේ ආකෘති වලින් ගණනය කිරීම කරලා ඉස්සරහට වෙන්න පුළුවන් වෙනස්කම් ගැන හොයන එක. එතකොට දැන් ඔය හැමෝගෙම අතේ තියෙන ස්මාර්ට්ෆෝන් වල කාලගුණය අපිට බලන්න පුළුවන් වෙලා තියෙන්නේ. සහ කම්පියුටර් එකෙන් ගත්තම ලස්සන වේද චාර්ට්ස් දකින්න පුළුවන් වෙන්නේ මේ කියන ගණිතමය අනාවැකිකරණය නිසා. ඒතකොට ගණිතමය අනාවැකිකරණය කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒතකොට ලෝකයේ ප්‍රමුඛ රටවල් කීපයක් ඉන්නවා මොඩල් හදන, ආකෘති හදන. ඒතකොට ඒ යටතේ අපි ගත්තොත් ඇමරිකාව, යුරෝපා රටවල් ඊට පස්සේ චීනය, ඒ වගේ රටවල් සහ ඉන්දියාවත් යම් තැනක ඉන්නවා. ඒ වගේ රටවල් ගන්නවා මේ විදිහට මොඩල් හදනවා. එතකොට ඒ මොඩල් හදලා වේද ආකෘති හදලා ඒ දෙයම ඇත්තටම කරන්නේ අර අපි නිරීක්ෂණය කරපු දත්ත පාවිච්චි කරලා සමීකරණ විදිහට මේක විසඳනවා ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එතකොට පවතින භෞතික තත්වය ගණිතමය ආකෘතියකට ගෙනල්ලා ඒ ගණිතමය ආකෘතියේ අනාවැකි දිහා බලලා අපි ආයේ කියනවා මේ භෞතික තත්වය මෙතන ඉඳන් මෙතනට වෙනස් වෙයි කියලා. එතකොට ඕකේ දෝෂ තියෙනවා මහා ගොඩක්. කාලයක් එක්ක දැන් අවුරුදු ගණනාවකට පස්සේ ඒකේ දෝෂ හැමින් අඩු වෙලා තියෙනවා. ගොඩක්ම අඩු වෙලා තියෙනවා.
කොහොමනත් අනාවික්කරණය කරන්නේ කොයි විදිහට එතකොට දැනට තියෙන ජනප්‍රියම විදිය ඕක සහ ඊට අමතරව අපිට පුළුවන් ඇත්තටම සාම්ප්‍රදායික ආකාරයට අනාවික්ක වලට යන්න දැන් අනාවික්ක වල වර්ග කීපයක් තියෙනවා අපි ප්‍රමාණයන් මේකට කියන්නේ පරිමාණයන් ගත්තාන් පස්සේ අපි කියනවා කුඩා මෙසෝ ස්කේල් කියලා කියන්නේ සමහර වචන ඇත්තටම සිංහල වචන නැහැ කියලා මම හිතන්නේ මෙසෝ ස්කේල් කාලගුණය ඊට පස්සේ සිනොප්ටික් ස්කේල් එක කියන්නේ සාමාන්‍ය කිලෝමීටර් 20 30 වගේ ඉඳන් ඈතට යන ඒවා එතකොට මේ අපි හිතුවොත් සුළු කුණාටුවක් තියෙනවා බෙන්ගාල බොක්කේ එතකොට මේක ගැන අධ්‍යයනය කරන්න පුළුවන් අපිට අර කියන සිනොප්ටික් ස්කේල් එක හැබැයි අපි කියනවා අන්න දැන් කොළඹට මේ විගුරුම් සහිත වැස්සක් කියලා. ඇත්තටම විගුරුම් සහිත වැහි කියනවා හරි කුඩා ප්‍රදේශවලට පැතිරිච්ච. ඒකද සමහරට වර්ග කිලෝමීටර කීපයක් ඇතුලේ තමයි මේක තියෙන්නේ. ඒතර මේක අල්ලන්න බැහැ සාම්ප්‍රදායික අනායකීකරණයක් එක්ක. ඉතින් මේකට තමයි අපි අර කියපු ගණිතමය ආකෘතිකරණයට දෙන අනායකී අවශ්‍ය වෙන්නේ. හරි එතනදිත් මේක ගොඩාක් සංකීර්ණ වැඩක් විශේෂයෙන්ම ඔය අපි ගත්තොත් විගුරුම් සහිත වැස්සක් වගේ ඒවා ඉතින් කොහොම හරි ලෝකේ එන්න දියුණු වෙනවා දැන් අපි දෙපාර්තමේන්තුව විදිහට අර මම කලින් කිව්ව විදිහට මේක මේ මොඩල් හදන්න අපිට හැකියාවක් නැහැ අපිට හැකියාවක් නැහැ කියන එකෙන් මම අදහස් කරේ හැකියාවල් දෙකක් ගැන එකක් මූල්‍යමය හැකියාව සාමාන්‍යයෙන් මේ වගේ ආකෘති හදන්න සුපිරි පරිගණක සහ මහා විශාල ධනස්තන්ත්‍රයක් යනවා ඒක අපිට කොහොමද කරන්න බැහැ ඊළඟ එක තමයි ඒකට අවශ්‍ය ඥානය අතර මේක අඥානේ අපිට නැහැ. මොඩල් එකක් ඩෙවලොප් කරන එක වෙනම වැඩක්. එතකොට සාමාන්‍ය නාවිකීකරණයට වඩා ඒකේ විශාල දේවල් ටිකක් තියෙනවා. හැබැයි ලෝකයේ දැන් ඇත්තටම ලෝකයේ රටවල තියෙන හැකියාව නොතිබුණාට ඒගොල්ලන්ට අර කියපු මොඩල් පාවිච්චි කරන්න විදියක් හැදිලා තියෙනවා. ඒක තමයි ප්‍රධාන මොඩලෙන් ප්‍රධාන ආකෘතියෙන් ගන්න දත්ත තමංගේ රටක ගැලපෙන හදන්න හැකියාව තියෙන ඕනම රටක. ඒකට සාමාන්‍ය පරිගණකයක් ප්‍රමාණ. සාමාන්‍ය පරිගණකයක් කියලා මම අදහස් කරේ අපි ගෙදර වැඩ කරන පරිගණකේ නෙමෙයි ඊට වඩා ඉහළ මට්ටමේ සර්ව පරිගණකයක්. ඒකට ඒ වගේ එකකින් අපි කරන්නේ අර දත්ත අර ගෝලීය ආකෘති වලින් එන දත්ත අපි නැවත ගණනය කිරීමක් කරනවා අපේ කඳු පන්තිය අදාල පන්දු පන්තියට අදාළ දත් එකතු කරලා අපේ මුහුදු සීමාවල් එකතු කරලා අපේ ගංගාවල් වල තියෙන දත් එකතු කරලා නැවත ගන්න එක. අන්න එතකොට අපිට හැකියාව තියෙනවා යම් තරමකට අඳුනගන්න වැසි රටාවේ විදිය මොකක්ද? ලංකාවට කොහොම වේ? හැබැයි තාමත් ඒවා පරීක්ෂණ මට්ටමේ තියෙනවා. අපිට පුළුවන් කතා කරන්න ඇයි ඒව වර්ධින්නේ කියලා ඉස්සරහට. මොකද ලංකාව සහ සමකාලීන රටවල් ගත්තොත් ඒවයි කාර්යතත්වය අපිසේ වෙනස්. ඒකට හේතුව අපි පස්සේ සාකච්ඡා අතරේ කතා කරමු. මීට අමතරව තව එක දෙයක් මම එකතු කරන්න. මේ කියන අනාවිකරණය සඳහා මම කියන්නේ අපි මොඩල් හදන්නේ නැහැ. සහ අපිට හදන්නත් බෑ. හැබැයි අපේ දත්ත ප්‍රමාණය මේවලට යවනවා. නිරන්තරයෙන් යවනවා. ඒතකොට ඒ දත්ත අනුව තමයි ගෝලීය ආකෘති මොනවාද අපි කියන්නේ ඇඩ්ජස්ට් වෙන්නේ නැත්නම් ඒවා සුසර වෙන්නේ අපි යවන දත්තානෝ. ඒකට අපි දත්ත යවුවේ නැත්නම් ඇත්තරම ඒ ආකෘති විසින් කරන අනාවැකි දැන් 50ක් හරිනම් ඒ දත්ත නැතුව ඒක ඒ අනාවැකි හදුවා නම් ඒක හරියන්නම හේතුවක් නැහැ. මොකද ආකෘතිය නිර්මාණය වෙන්නේම දත්ත පද්ධතිය පෙච්චර හොඳට වැඩ කරනවාද කියන එක මත. ඒකෙන් කාලගුණිත දෙපාර්තමේන්තුවේ ගොඩක් අය අමතක වෙන තැනක් තමයි දත්ත එකතු කිරීමයි. ඉතින් ඇත්තටම මේක ගොඩක් ලොකු කාර්යභාරයක්. විශේෂයෙන්ම අපේ අනාවැකිනිකුත් කරන්න විතරක් නෙමෙයි. ඕගොල්ලෝ පාවිච්චි කරන ෆෝන් එකේ අනාවැකිය යම් කිසි නිවැරදිතාවයකට එන්නත් අපේ දෙපාර්තමේන්තුව විසින් යවන දත්ත අනිවාර්යයෙන් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි දැන් තියෙන ප්‍රශ්නයක් තමයි මිනිස්සුන්ගේ කාලගුණ අනාවැකි වරදිනවා කියන එක. ඒ වරදින හේතුව මොකක්ද? එහෙනම් වරදිනව දත්තට. ඔව්. නෑමයි. ඔකේ භාගයක් හරි. චෝදනාවේ භාගයක් හරි. ඒ භාගය තමයි මේ දැන් මම ජනප්‍රිය කියලා කියන්න මුලින්ම අපි වහිනවා. ගොත් වහින්නේ නැහැ. වහින්නේ නැහැ. ගොත් වහිනවා. ඒතකොට දැන් ඔය ප්‍රකාශය කරන කෙනාට තේරෙන්න ඕනේ හරි දැන් එයා දන්නවා අපි වහිනවා. ගොත් වහින්නේ නැහැ කියලා. ඉතින් එහෙනම් එයා
වැහින් නැති තත්ත්වයකට සූදානම් වෙන්න ඕනේ. එතකොට අපි වහින වහින් නැහැ කිව්වොත් වහින හයන වැස්සකට සූදානම් වෙනවා. ඉතින් එතන කිසි ප්‍රශ්නයක් නැහැ නේද? එතකොට එයාට අවශ්‍ය දේ කරගන්න පුළුවන් නේ. අපි අදාළ සේවය සපයලා තියෙනවා. ඇත්ත කාරණේ එහෙම වෙන්නේ නැහැ. අපි කියන සමහර අනාවැකි හරියන්නේ නැහැ. ඒක ඇත්ත. හැබැයි බොහෝ දුරට අනාවැකි අපි පහුගිය අනාවැකි ටික බලුවන් පස්සේ අපේ අනාවැකිවල නිවැරදිතාවයේ සාමාන්‍ය 70-80 අතර ප්‍රමාණයක පවතී. එතකොට මොකක්වත් ප්‍රශ්නයක් නැද්ද? එතකොට අපි ලෝකේ ඉන්න හොඳම කාලුණායට නෑ හැම නෑ. අපේ අනාවැකිවල ලොකු ප්‍රශ්නයක්. ඒ අනාවැකිවල ලොකු ප්‍රශ්නය එන්න ප්‍රධාන වශයෙන් අපි හේතු කීපයක් හඳුනගන්න ඕනේ. පළවෙනිම හේතුව තමයි අපි ඉන්නේ සමකාලීන. ඊළඟ හේතුව තමයි අපි ගත්තොත් මම දන්නේ වෙන මම සාමාන්‍යයෙන් දැකලා නැහැ මේ අපේ රටේ වගේ භූවිෂමතාවයක් එක්ක සමහර පැය දෙකකින් විතර අපිට යන්න පුළුවන් සෙල්සියස් අංශක 15ක විතර වෙනසක කොළඹින් දැන් නුවරඑළිය ගියා. ඒක සෙල්සියස් අංශක 15ක විතර වෙනසක්. එතකොට කිලෝමීටර 150ක් විතර. එතකොට ඒක ලොකු වෙනස්කමක්. එතකොට කාලගුණික ගණනය කිරීම වලදී ඒක ලොකු බලපෑමක් වෙනවා. ඊට අමතරව අපි ගත්තොත් දැන් ওই භූවිෂමතාවයෙන් ඊළඟට අපි ඉන්නේ අතන ලොකු මුහුදක් නැහැ. එතකොට මුහුද මැද්ද ඉන්නවා කියන එක තව ඒක විසි වතුරනේ. එතකොට ඒකත් එක්ක ගැස් නිර්මාණය වීම ගොඩක් ඉහළ. එතකොට මම දැන් ඔය කියන කරුණු තුන අනාවැකියට බලපාන්නේ කොහොමද කියනවනම් අපි මේ කියන අනාවැකි සේරතම මූලික වෙන්නේ සූර්ය ශක්තිය. එතකොට සමකාසන්න රටවලට තමයි සූර්ය ශක්තිය වැඩිපුරම හම්බ වෙන්නේ. ඒ නිසා අපිට කරන්න බපුනේ කතා කරන්නේ මේ ද්විමාන තලයක් ගැන නෙවෙයි ත්‍රිමානයි. වායුගෝලයේ ත්‍රිමානයි. එතකොට සමකාසන්න රටක වායුගෝලයක් ගත්තාම සාමාන්‍ය කිලෝමීටර 17ක් වගේවත් උඩට විහිදෙනවා. එතකොට මේ කිලෝමීටර 17 තියෙන වායුගෝලය ඇත්තටම නිතරම තියෙන්නේ උද්දීපනය වෙච්ච මට්ටමකට. හේතුව තමයි සූර්යාගේ ශක්තිය නිතරම අපිට තියෙනවා. ඉතින් ඒකත් එක්ක එක ශ්‍රේණියකින් මේ තත්ත්වය එහෙම වෙන්න හැකියාව තියෙනවා. ඒක තමයි සමකාසන්න රටවල තත්ත්වය. ඒකද පොඩි දෙයක් කියන්නම් අපේ කාලගුණ අනාවැකි සංසන්දනය කරන්න අවශ්‍ය නම් අපිට බෑ ඒ අනාවැකි උතුරු ඇමරිකාව එක්ක සංසන්දනය කරන්න, කැනඩාව එක්ක සංසන්දනය කරන්න, යුරෝපය එක්ක සංසන්දනය කරන්න. හේතුව ඒගොල්ලෝ දියුණු නිසා නෙවෙයි, රට දියුණු නිසා නෙවෙයි. ඒගොල්ලන්ගේ මේ කියන එනර්ජි එක එහෙම මෙහෙ වෙන්නේ. එතකොට ඒ දේවල් දිස්ස හම්බ වෙන්නේ ලංකාවට වැස්ස හැදෙන විදිහට නෙවෙයි. එකම වතුර තමයි. හැබැයි වැස්ස හැදෙන විදිහ වෙනස්. එතකොට ඒක තාක්ෂණික කාරණා. එතකොට සමකාසන්න රටක් වෙච්ච අපිව සංසන්දනය කරන්න වෙන්නේ සමකාසන්න රටක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් සමග. ඒක නිසා ඒ අර අපි කියනවා නේද පිටරට ගිහිල්ලා ඇවිල්ලා අපේම ණයවත් කියනවා ආමේ ආහෙර අරේ අනාය කිය හොඳයි මෙහෙමයි මෙහෙමයි. හැබැයි මේ ලංකාවේ කීවොත් වර්ග කීවොත් අනිත්. එතකොට ඇත්තටම අපි ඒ කරන සංසන්දනයම වැරදි. එතකොට ඒ නිසා අපිව සංසන්දනය කරන්න අවශ්‍ය වෙන්නේ සමකාසන්න රටක් එක්ක. විශේෂයෙන්ම දැන් එතනදී රටේ දියුණු ස්වභාවයත් අනිවාර්යයෙන්ම බලපානවා. ඒගොල්ලෝ කොච්චර තාක්ෂණික උපකරණ පාවිච්චි කරනවද කොච්චර කාලගුණ අනාවැකි කියන්නේ වියදම් කරනවාද කියන එක අනිවාර්යෙන් බලපානවා අනාවැකියේ කෙනවරුතාවය එක්ක. ඊළඟට මම කියව මොහොද තියෙන්නේ අපේ රටේ මොහොද ඇත්තටම ජල ප්‍රවාහයක්. ඒකත් එක්ක තමයි දැස්ස නිරන්තරයෙන් නැති වෙන හැකියාව තියෙන්නේ. සහ කඳුපන්තිය. දැන් කඳුපන්තියේ තියෙන සංකීර්ණ බව නිසා ඇත්තටම අපි ගත්තොත් විශේෂයෙන්ම මෝසම් සුළං රටා එක්ක හැදෙන බැලි ඒ වගේ ප්‍රමාණාත්මක තත්ත්වයන් තීරණය කරන්න අපහසු විශේෂම කඩු මුදුන් වල ඒක අපේ ආකෘති වලට අහු වෙන්නෙම නැති කරා. හේතුව ඒ හරි සංකීර්ණ කඩු සැකස්මක් තියෙන නිසා. එතකොට ඔය කියන කාරණා එක්ක අපිට අනාවැකිකරණය ලේසි නැහැ. එතකොට අපේ අනාවැකි වර්ධනය කියන අපි පිළිගන්න කාරණා. හැබැයි දැන් බැලුවොත් අපි මම කියන අනාවැකි හරි කියලා. ඒක අනාවැකි හරියන්නේ කොහොමද? දැන් ඕගොල්ලෝ සර්වේ බලුවොත් ඔයගොල්ලෝ දන්නවා අපි අනාවැකි කියන්නේ මොනවටද කියන්නේ? බස් නායකයෝටයි, සවරගමුවටයි, මන්ත්‍රීවරුන්ටයි ඔය වගේ පළාත් වලටනේ. ඒක පහවින රිපෝට් එකේදී අපිට වාර්තා වෙනයි වෙන්නේ. ඒ පළාත් වල හැල තියෙනවා. හැබැයි අපිට කියන කතා කරන කෙනෙක් කියනවා ඔයගොල්ලෝගේ අනාවැකි මොනවද අපිට ලැස්ති නැහැ. ඉතින් ඒක දෙකම හරි.
අපි අනාවැකියත් හරි අර පුජ්‍යලා කෙනෙක්වත් හරි. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම කෙනෙක් අපෙන් අහන්න ඕන ප්‍රශ්නේ තමයි ඕගොල්ලන්ට බැරිද අපේ ගමට අනාවැකිය කියන. ඕගොල්ලන්ට බැරිද අපේ නගරේට අනාවැකිය කියන. ඇත්තටම මේ නගරේට දැනට නැහැ. එහෙම එකක් දැනට නැහැ. අපිට ඔය අනිවාර්යෙන් අනාවැකිය නිකුත් කරන්න පුළුවන්. මොකද ඔය මිනිස්සු කියන විදිහට අපි දැනටමත් බොරු අනාවැකියක් නම් දෙන්නේ. අපිට මේ ඔයගමන පරිගණක මුදුපාඩම් පාවිච්චි කරලා අනාවැකියක් දෙන එක මහගෙන නෙමෙයි. හැබැයි අපි හැම නොදෙන්න හේතුව තමයි අපි දන්නවා අපේ තාක්ෂණික කාරණා එතනට මේකේ නැහැ. එතන නැහැ. ඉතින් ඒකත් එක්ක අපි අර නිකන් අනාවැකිය නිකුත් කරනවට වඩා අපි මේක අර සාමාන්‍යකරණය වෙච්ච අනාවැකිය මේ මට්ටමින් දෙන්නේ ඒ නිසා. හැබැයි අර ඉඳ තියෙන අතරම දැනටත් ඕන කෙනෙකුට තමන්ගේ නගරය ගැන අපිට වෙනම විමසීමක් කරලා ගන්න පුළුවන්. ඉතින් ඕකයි අපේ අනාවැකිය තත්ත්වය. අනාවැකිය වැරදි නෑ. ගොඩක් වෙලාවට හොඳයි. හැබැයි ඇත්තටම මිනිස්සුන්ගේ අවශ්‍යතාවය පිරෙනවද කියන එක තවදුරටත් ගැටලුවක්. අපි එතනට තමයි යන්නේ. ඒ වරදින්නේ මේ දැනට පාවිච්චි කරන තාක්ෂණය ලංකාවේ තියෙන තාක්ෂණය ප්‍රමාණවත් නොවන නිසාද? මම අතරම තාක්ෂණික කාරණා කියලා අදහස් කරේ දැන් ওই සම්බන්ධයෙන් තියෙන સિદ્ધાંત සහ ওই සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් විවිධ උපකරණ ඔය වගේ දේවල්. ඇත්තටම දැන් අර දැන් අපි වෙනමම කතා කරද්දී මේක කියන්න පුළුවන් නැත්තේ නැහැ. හැබැයි මුළු ලංකාවම ගණන්දි මේ සංකීර්ණකමට අපිට තියෙන හැකියාව අඩුයි. අපි ගත්ත දැනට මේ අපේ ලංකාවේ කාලගුණ විද්‍යාඥයෝ 30 35ක් වගේ තමයි ඉන්නේ. එතකොට මෙතන වැඩ කරලා අට දෙනයි. එතකොට අපේ පර්යේෂණාංශය ඇත්තටම හරිම දුර්වලයි. ඒක තමයි අපේ සාමාන්‍ය එදිනදා වැඩ කටයුතු කරන්න කාලගුණ විද්‍යාඥයෝ වෙද්දී පර්යේෂණාංශයට යෙදෙන කාලගුණ විද්‍යාඥයෝ නැති කරා. එතකොට දැන් මේ අවුරුදු කීපයකට වගේ කලින් බඳවා ගැනීම අතර වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක සාධුරකත් පරේක්ෂණාංශය විශේෂ වර්ධනයක් එක්ක යන්නේ නැහැ. ඉතින් අතර කාලගුණ විද්‍යාව සහ දේශගුණ ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපේ වගේ රටවල් වලට පරේක්ෂණ මහ විශාල ප්‍රමාණයක් කරන්න වෙනවා. මොකද අර මං කියපු සංකීර්ණතාව අඳුනගන්න අපිට අවශ්‍යයි. ඉතින් මං හිතන්නේ ඒ ප්‍රශ්නෙට අපිට මුළු ලංකාව පුරා අනාවැකියක් අර නිකම්ම නිකං අනාවැකියකට වඩා ටිකක් හොඳ අනාවැකියකට යන්න තවත් කාලයක් යනවා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට දවස් කීයක් යන අනාවැකියට යන්න පුළුවන්ද? පැය 24 වෙනවා, පැය 48 වෙනවා, ඒ වගේ දවස් කීයක් යන කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනාවැකිය කියන්න පුළුවන්ද? ඇත්තටම අපි දැනට ලෝකයේ දෙන කලගුණ අනාවැකි වර්ග තේරුම වගේ දෙන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කාලය ගැන කතා කරොත් අපි කියන මුලින්ම කෙටි කාලීන අනාවැකි ඒවට ඇයි කිහිපයයි. එතකොට අපේ දැන් මෙතන කාලගුණ දෙපාර්තමේන්තුවේ මේ ආයතන පරිශ්‍රයේ සමතරව අපේ මන්ත්‍රණයේ නිරීක්ෂණ මධ්‍යස්ථාන ගන්නවක් කියන එක. එතකොට නිරීක්ෂණ මධ්‍යස්ථාන වලට අමතරව අපේ තියෙන විශේෂයෙන් ගුවන් පොදු ජාත්‍යන්තර ගුවන් පොදු වල දෙකේ මධ්‍යස්ථාන දෙක. එතකොට කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ පරිශ්‍රයේ තියෙන කාලගුණ ආයතන කාර්යාලවලින් තමයි නවකාස්ටිං කියන අනාවැකිය. ඒ කියන්නේ ඉදිරිපැය 2-3 වෙන්න පුළුවන් කාලගුණික වෙනස් වීම ලබා දෙන විශේෂයෙන්ම ගුවන් යාන නියමුවන්ට සහ ඒ අදාළ ආයතන වලට ඒ අනාවැකිය දෙනවා. ඊට අමතරව අපි ගත්තොත් මෙතන කොළඹ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයෙන් අපි දෙනවා කෙටි කාලීන අනාවැකි ෂෝට් රේන්ජ් ෆෝකස්ට් කියලා කියන්නේ. එතකොට ඒක දවසේ සිට දවස් 2-3 වගේ කියන එක. එතකොට අපි මම අර මුලින්ම කියපු විදිහට හෙට දවසේ අනාවැකියයි තියෙන්නේ කෙටි කාලීන අනාවැකි වර්ගයේ. ඊට අමතරව තියෙනවා මීඩියම් රේන්ජ් ෆෝකස්ට් කියලා. එතකොට ඒක දවස් 3කට එහාට. එතකොට ඒ වගේ අනාවැකි අපේ ගන්න පුළුවන් සාමාන්‍ය දවස් 14-15කට එහා පැත්තේ අපි සතිපතා අනාවැකි කියලා තියෙනවා. ඒක අපේ වෙබ් අඩවියේ තියෙනවා. අපි මෙහෙම සාමාන්‍ය ජනතාවට නිකුත් කරන ඔය හැම අනාවැකියක්ම අපේ වෙබ් අඩවියේ තමයි තියෙන්නේ. ඉතින් මාධ්‍ය ආයතන විසින් ඕවා එක එක කාලවලදී එක එක අනාවැකි වර්ග ඒගොල්ලන්ගේ නාලිකාවල ප්‍රදර්ශනය කරනවා. කොහොම වුණත් ඔය සේරම ටික මම මේ කියන සේරම ටික අපේ වෙබ් අඩවියේ තියෙනවා. එතකොට ඒ වගේ සතිපතා අනාවැකි තියෙනවා. ඊට පස්සේ අපිට එන්නේ මාස්පතා අනාවැකි
saha hetuwe anarekiya nirdiga mosama koi wage weda ita passe ithana diga mosama kohomada antar mosama wes adiga wedida anne e wage anareki ewa hetuwala anareki eden e anareki sape wen badawida dala thiyena සාමාන්‍යයෙන් ඔය අනාවැකිව යවත්තාලනේ මේ වෙන වෙනම මේ කාල පරාසයන් තියෙනවා. අපි ගත්ත කෙටි කාලින අනාවැකිය හැමදාම වගේ අපි යවත්තාලන කරනවා. ඊට පස්සේ මධ්‍ය කාලින එහෙම නැත්නම් මීඩියම් රේන්ජ් වගේ එකක් අපි සතියෙන් සතිය වගේ තමයි ලබ්ඩේට් වෙන්නේ. ඊට පස්සේ මාස්පතා යන අනාවැකිය සාමාන්‍ය සති දෙකකට පාර ඒ වගේ අප්ඩේට් වෙනවා. ඊට පස්සේ ඍතුවේ අනාවැකිය එක පාරයක් කරන මේ අදාළ අවුරුද්ද එක පාරයි. ඊට පස්සේ ඊළඟ වෙන එක ඒ විදිහට අප්ඩේට් වෙන්නේ. ඊට අමතරව දැන් ඕවායේ මාසික වෙනස්කම් අපි වෙනමම අප්ඩේට් කරනවා. දැන් ඊට පස්සේ ඊළඟ එක අපි ගත්තොත් දැන් අපි දන්නානේ මේ ඔය දේශගුණ විපර්යාස වගේ කතන්දර කියනවා. දැන් අවුරුදු 50කින් මෙච්චර වෙනවා 100කින් මෙච්චර වෙනවා. එතකොට ඒ විදිහට හදපු දැන් ජාත්‍යන්තර සංවිධාන වලින් හම්බ වෙන දත්ත අර මම කලින් කියපු ක්‍රමවේදය අනුව ලංකාවට ගැලපෙන්න හදපුවා තියෙනවා අපේ දෙපාර්තමේන්තුව විසින්. එතකොට අපි හදලා තියෙනවා අවුරුදු 25 25ට වගේ ඊළඟට මොකද වෙන්නේ කියලා. දැන් මේ අලුත්ම දත්ත ටික මේ දිනවල ඇත්තටම දෙපාර්තමේන්තුව විසින් නැවත ගණනය කිරීම කරගෙන යනවා. අනුග්‍රහය මේක අපිට පබ්ලිෂ් කරන්න පුළුවන් වෙයි, ප්‍රසිද්ධ කරන්න පුළුවන් වෙයි මේ දත්ත ටික. ඒතර මම මෙතෙන්දී පොඩි දෙයක් කියන්න. මම කියන්නේ අපි මාසික වගේ අනාවැකියක් සතියෙන් සතිය අප්ඩේට් කරනවා. ඇයි මෙහෙම? අපි දැන් එකක් වැඩ වැඩි අනික දැන් ඒ අප්ඩේට් කරන හේතුව මොකක්ද? හේතුව තමයි දැන් අපි ඊළඟ මාසෙට අනාවැකියක් දීලා තියෙද්දී ඒකේ තත්ත්වයන් දවසින් දවස ඇත්තටම වෙනස් වෙනවා. ඇත්තටම වෙනස් වෙනවා. එතකොට දැන් ඊළඟ මාසෙට අද දෙන අනාවැකිය ඒක දිගටම තියන් හිටියොත් ඇත්තටම අවසානයේදී අනාවැකිය සම්පූර්ණ බොරුවක්. එතකොට මම ජනතාවට මේක අහන්නට කියන්නේ අපේ අනාවැකිය කද්ද ගත්තා නම් එතකොට ඔයාගේ වැඩේ තියෙන තව මාසෙකට පස්සේ නම් ආතලෙට පස්සේ යනවා කියන එක ඔයාලට ඕන වෙලා තිබුණේ අපි අද අනාවැකිය දෙනවා ඔයාගේ ඉන්නීම මත. හැබැයි ඒ මාසය තුළද තත්ත්වයන් වෙනස් වීමේ හැකියාව වඩා ඉහළයි ලංකාව වගේ රටක. ඔයාලට පුළුවන් නම් එතකොට නිතරම සතියෙන් සතියටවත් ඒ අනාවැකිය තවදුරටත් එහෙමද කියන තොරතුරු ලබා ගන්න අවශ්‍යයි අපි හරහා. මොකද බොහෝ දුරට තත්ත්වයන් වෙනස් වෙනවා. ඉතින් ඒකත් එක්ක අර කියන මාසේ අනාවැකිය අපි මාසයකට කලින් නිකුත් කරද්දී ඒකේ නිවැරදිතාවය ගොඩක්ම අඩුයි. ඉතින් ඒ නිසා අනාවැකියේ නිවැරදිතාවය ගොඩාක් අඩු වෙනවා ඉස්සර දවස් යද්දී. ඉතින් ඔබ තමයි අනාවැකි අපි නිකුත් කරන අනාවැකි වර්ගය. ඉතින් සාමාන්‍යයෙන් ලෝකයේ ප්‍රමිතිගත අනාවැකි වර්ග සේරම වගේ මෙහෙන් අපි නිකුත් කරනවා. ඒ වගේම තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තවත් මොනවද තියෙන සේවාවන් අපිට සමාජයට කරන වෙනත් සේවාවන් මොන හරි තියෙනවා අනාවැකි කියනවා විතරක් මුද කාලේ මේ විද්‍යා දෙපාර්තමේන්තුවේ සිද්ධයි. කලින් එකේ කියපු විදිහට දැන් කාලගුණ අනාවැකි දැන් අතන අපි අර ජාත්‍යන්තර ගුවන් පෙරපොළවල් දෙකේ අනාවැකිකරණය තමයි කරන්නේ. හැබැයි ඒක අපි අතන මෙතෙන්ට සම්බන්ධ වෙච්ච සර්විස් එකක් සේවාවක් නෙවෙයි. ඒක මහ ජනතාවට යන්නේ නැහැ. එතකොට ඒක ඇත්තටම ඒ ආයතන පරිශ්‍රයට සීමා වෙන එකක්. ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම මතක් කරන්න ඕනේ එතකොට 2004 සුනාමියෙන් පස්සේ සුනාමි සම්බන්ධ නිරීක්ෂණ කටයුතු සහ ඒ දැනුම් දීම් කටයුතු කරන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. එතකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තමයි ඒ සම්බන්ධයෙන් නිල නිවේදන නිකුත් වෙන්නේ. එතකොට ඒ පද්ධතිය වැඩ කරන්නේ මෙතන. එතකොට මේතරම ප්‍රයිවසියට පුළ අපි රාජකාරියේ ඉන්න නිසා ඒ සම්බන්ධයෙන් පැය 24 පුරා නිරීක්ෂණයක් වෙනවා සහ ඒ සම්බන්ධයෙන් අලුත්ම තත්ත්වයේ දැනුම් දීමක් කරනවා. එතකොට කාට හරි හේතුව වන්දර දැන් මිනිස්සු කවුගේ දවසල අපි දැක්ක මේ නේද අසත්‍ය ප්‍රචාර යන එක නිසා කලබල වෙච්ච අවස්ථා තියෙනවා. සා දැන් ඇත්තම හැමෝටම ස්මාර්ට් ෆෝන් තියෙන නිසා ඒගොල්ලෝ පොඩි දැන් අපිට ඇප්ලිකේෂන්ස් දාගන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක පොඩි භූමිකම්පාවක් දැක්කත් කලබල වෙනවා සහ අසත්‍ය ප්‍රචාර යනවා. ඒකත් එක්ක අපිට ඇත්තටම මෙතෙන්ට සමහර අය ඇත්තටම කෝල් කරලා අහනවා. ඒක ගොඩක් වැදගත් මම හිතන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් වගකීම් ආයතනයේ අපි. එතකොට ඒ සේවාව තමයි මූලික වශයෙන් මෙතෙන් කරන්නේ. ඊට අමතරව අපි දැන් සාමාන්‍ය ජනතාවට ධන සේවාවන් ගණනාවක් තියෙන ඇත්තටම. එතකොට අපේ කාලගුණ දෙපාර්තමේන්තුවේ ජාතික කාලගුණ මධ්‍යස්ථානය කියලා එක මෙතන අනාවැකි අංශය විතර.
ඒතර මේකේ තියෙනවා දත්ත සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන අය කාලගුණ sorry දේශගුණ විපර්යාසයන් සම්බන්ධයෙන් කරන ආයතන ව්‍යුහයක් තියෙනවා ඒතර ඒ වගේ එක එක ආයතනයේ කොටස් තියෙනවා ඇත්තම ජනතාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා බොහෝ අය දන්නේ අනාවැකි රාජ්‍ය විතරයි Tornado wage tattwayan gana ehttama apita hema karanna baha. Hethuwa thamai Lankawa tornado athi wenna ara moolika wenne bohodurata hondata wardhane wicca keti wehi wala athulu. Etoda dan Lankawa tornado mata kalinu warthawela thiyena kiyitama. Etoda pahuge dawaswala api video ekak dakka hari lassanta eka video karala thibba. Eka tornado tattwayak. Dan Oke, di samaan api analisi hari itu hanya api yang awasan itu kira nama guru saya ke resi kalau tidak awas tahu lagi dia yang kita tahu kali ke tadah sulang boleh sah pun mana tuling arah sah. Ya terus tahu kali ke tadah sulang dia ini walaupun samaan yang datang walaupun kadu itu lagi nih tahu yang bulan. Jadi itu working itu waktu api down draft kira lagi yang pahala itu ya itu sulam darah itu. Itu ada mungkin ya itu sulam darah awal ini api godak nirikshne. එතකොට ඒ කියන හුලං හැමින් හැම එකම ටොනේඩෝ නෙවෙයි. එතකොට යටි සුළං ධාරා. එතකොට යටි සුළං ධාරාව කියන විශේෂත්වය තමයි එයා එක පැත්තකට යන්නේ. ඒකෝට කැරිච්ච දස් වල අනම් මනම් එක පැත්තකට තියෙනවා. ටොනේඩෝ කියන තත්ත්වය වෙන්නේ ওই දෙක කරකෙන්න හදන එක. යටි සුළං ධාරා උඩු සුළං ධාරාව. එතකොට ඒ අතේ තමයි යටි ඔය දැන් ඔය නේද මාළු වයින්වා කියලා මිනිස්සු කියනවා ඒ වගේ තත්ත්වය. ඇත්තටම ඔය වගේ තත්ත්වවලදී දැනට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සතුව කිසිදු හැකියාවක් නැහැ ඔය වගේ දෙයක් අනාවැකි කරන එක. එකක් ලෝකෙත් දැනට නැහැ හැම එකක්. මොකද ඕකේදී තවමත් පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ විශේෂයෙන්ම අපි ගත්තොත් ඇමරිකාව වගේ ටොනේඩෝ අති බහුල රටවල්වල ඒගොල්ලෝ තවම හරියට හඳුනාගන්නේ නැහැ ටොනේඩෝ එකක් හැදෙන්න අවශ්‍ය තත්ත්වයන් ටික 100% කොහොමද මේක වෙන්නේ කියන්නේ. එතකොට මොකද දැන් අපි දකිනවා නේද බොහෝ වෙලාවට ටොනේඩෝ නිසා මිනිස්සුන්ට අනතුරු වෙනවා. ඒකත් ඒවා අනාවැකිකරණේ නැහැ දැනට. ඉතින් ඒ නිසා තමයි බොහෝ දුරට එහෙම වෙන්නේ. සහ විගුරුන් සහිත වැසි ගණිද්දී වුණත් ඒවයිදී අපිට නිශ්චිත වෙන්න බැහැ අර මං කියපු ඒවයි වපසරි හරි පුංචි නිසා අපිට කියන්න බැහැ නිශ්චිත වෙන්න මෙතන එනවායි කියලා. හැබැයි අපිට පොදු අදහසක් ගැටගෙන මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. එනිසා මේ ප්‍රදේශ වල හැදීමේ යම් හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී අපිට අනිවාර්යෙන් මේ මිනිස්සුන්ට සිද්ධ වෙන අනතුරු අවම කරගන්න අවශ්‍යයි. ඒ නිසා මම විශ්වාස කරන්නේ මෙතනදී මිනිස්සුන්ට අපිට පුළුවන් මිනිස්සුන් දැනුවත් කරා. කැනඩාව තත්ත්වයක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඒතකොට ඒකෙන් හොලම් මෙන්න මේ විදිහට එන්නේ. ඒතකොට ඒක දැන් අපි ඇත්තටම අපි අගය කරනවා තමයි අර රූප රාමු ටික වීඩියෝ කරපු කෙනා. අපි අපි ඒ රූප රාමුම දැක්කම නේද හැමෝම ෆෝන් එක අරගෙන වීඩියෝ කරගන්න හදන. එතකොට ඒක ඇත්තටම අනතුරක්. හිතන්නකෝ දැන් ඉතින් තියෙන හැබැයි අර ස්ටේෂන් එකේ උඩ සෙලිතාරුවක් ඇවිල්ලා වැදුනා නම් ඉවරයි. අනේ ඒ නිසා ඒ වගේ තත්ත්වයකදී අපිට එච්චර අපේ ආරක්ෂාව පාලක දාන්න හොඳ නැහැ. ඒක සුදුසු නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් වඩාත් ආරක්ෂාකාරී තැනක ඉන්න එක තමයි සුදුසු වෙන්නේ. ඉතින් ඒ නිසා මිනිස්සු දැනුවත් වීම මම හිතන්නේ අනිවාර්ය අවශ්‍යතාවයක්. මොකද අපිට මම දන්නේ නැහැ. අවුරුදු කීයක් කියලාද කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ළඟපාතක ටොනේඩෝ සම්බන්ධව හෝ කැටිවහි වලාකුළු වලින් හමන සුළං සම්බන්ධව අකුණු අනතුරු නිශ්චිත වෙන තැන් ගැන මෑත කාලිනව නිශ්චිත අනාවැකි හැදේ කියලා හිතන්න බෑ. අපේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම. ඒ වගේම තමයි අපි හැමෝම ආසයි අපේ පොඩි කාලේ තිබෙච්ච හේනක් තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥයෙක් වෙන එක. කොහොමද කාර්යයේ නිත කාලගුණ විද්‍යාඥයෙක් වෙන්නේ කියලා පැහැදිලි කරනවද? මෙහෙම දැන්ට කාලගුණ විද්‍යාඥයෙක් වෙන්න ලංකාවේ කාලගුණ විද්‍යාව විශේෂයෙන් අධ්‍යයනයක් වෙන්නේ නැහැ. ඒතකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥයෙක් වෙන්න මූලික සුදුසුකම තමයි ලංකාවේ විශ්වවිද්‍යාලයෙන් ලබාගත් භෞතික විද්‍යා විශේෂයෙන් පාඩිය. එතකොට ඊට පස්සේ තියෙනවා ඇත්තටම විභාගය තරකාරී විභාගය. දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වගේම දැන් අපි විද්‍යාත්මක සේවයටයි කියන්නේ. ඒතකොට විද්‍යාත්මක සේවයේ ආයතන ගණනාවක් තියෙනවා. එතකොට දැන් කාලගුණ විද්‍යාඥයෝ කියන අයව TV එකෙන් ටිකක් වැඩිපුර දැක්කට
ආයේ තව විද්‍යාත්මක මහ ගොඩක් ඉන්නවා. ඒකට ඒගොල්ලෝ හැමෝම විද්‍යාත්මක සේවය ඉන්නේ. ඔය කියන ආයතනවල පුරස්කාඩු ඇතුණාම කාලෙන් කාලෙට රජයේ ගැසට් එක එකේ පළ කරනවා. මෙන්න මේ ආයතනයේ මෙච්චර පුරස්කාඩු ගන්නක් පුරවන්න තරකාර විභාගයක් තියෙනවා. ඒතකොට මුලින් විභාගෙල යනවා. ඒ විභාගේ තියෙන බුද්ධි පරීක්ෂණයක කොටසකුයි තව කාලගුණ විද්‍යාව නැහැ. භෞතික විද්‍යාව වගේ එහෙම කොටක් තියෙනවා විශේෂයෙන්. ඒකකොට ඊට පස්සේ ඒක හරියට පාස් වෙලා ඊට පස්සේ තියෙනවා සම්මුඛ සාකච්ඡාව. සම්මුඛ පරීක්ෂණය. ඒතකොට සම්මුඛ පරීක්ෂණයෙන් පාස් වුණාට පස්සේ පුළුවන් අර අදාළ පුරස්කාඩු ගන්න පිරවෙන ආකාරයට සම්බන්ධ වෙන්න. ඉතින් කාලෙන් කාලෙට එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක පුත්තම් බලන්න වෙනවා. ඊට පස්සේ තමයි කලවුන විද්‍යා විද්‍යාඥයෙක් වෙන්න හැකියාව හම්බුනේ ලංකාවේ. ඊට පස්සේ අපි ඇත්තටම මේ දැන් මම කියන කලවුන විද්‍යාව උගන්වන්නේ නැහැ කියන්නේ. ඒතර භෞතික විද්‍යාව කරන කලවුන විද්‍යාව කරා කියලා. භෞතික විද්‍යාව ගොඩක් දේවල් තියෙනවා. තමයි. හැබැයි කලවුන විද්‍යාවට අදාළව තව විශේෂතා අපි ඉගෙන ගන්නවා තමයි මෙහෙම අසහායක් වගේ. ඊට පස්සේ අපිට පස්සට උපාධියක් කරන්න අවශ්‍යයි බොහෝ දුරට වෙන රටක. ඊට පස්සේ තමයි අපි අර ලෝකයේ පිළිගත්ත කාලගුණ විද්‍යාඥයෙක් වෙන්නේ. ඊට පස්සේ පුළුවන් අපිට ඇත්තටම මෙතන වැඩ කරන්න අපි එච්චර කල්යක් නැහැ නේද? බොහෝ දුරට අපිට තියෙන සම්පත් සීමිතයි. අපිට ඉන්න පුජ්‍යල සීමිතයි. ඉතින් ඒකත් එක්ක මාස 6ක පුහුණුවෙන් පස්සේ මෙතන වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. අපේ වෙබ් අඩවිය www.meteo.gov.lk. ඒකට අපි කරන හැම දෙයක්ම ඔය වෙබ්සයිට් එකේ තියෙනවා භාෂා තුනෙන්ම. භාෂා අනාවැකි භාෂා තුනෙන් යනවා. බොහෝ දේවල් භාෂා තුනෙන් තියෙනවා. ඊට අමතරව අපිට නිරන්තරයෙන් කතා කරන්න පුළුවන් ඕනම කෙනෙකුට ඕනම වෙලාවක 01.62.686 කියන දුරකථන අංකය. ඒකේ එක ඕන වෙලාවක උත්සාහ දෙයි. ඇත්තටම දැන් ඔය සමහර දවස්වල ඔය දුරකථන අංකය ටිකක් කාර්ය බහුලයි. එතකොට ඒකත් එක්ක පොඩ්ඩක් ඉඳලා ආපහු ගන්න වෙන අවස්ථාවක් තියෙනවා. මොකද දැනට අපි මෙතන වැඩ කරන්නේ දෙන්නයි. එතකොට අපිට ෆෝන් තියෙන්නේ දෙකයි. ඒකවල ඒ නිසා අර මේක වඩා පිළිවෙල විදිහට හැසිරීමක් වෙන්නේ නැහැ. දුරකථන ඇමතුම් මේ පරිපාලනයක් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක දෙන්නෙකුට පොවිතර එකවස්තාව කතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අංකේ කාර්ය බහුල වෙන්න පුළුවන්. ඒකෝට ඒ අනුව අපිට ගන්න එක පරක් වෙන්න පුළුවන්. ඊට අමතරව ඉතින් අපිව සම්බන්ධ කරලා අපේ Facebook පිටුවේ ගොඩක් වෙලාවට අපි හැම අපි විසින් කරන හැම මේ අනාවැකියම හෝ වාර්තාවම හෝ අපි ඒකේ පබ්ලිෂ් කරන්නේ නැහැ දැනට. දැනට අපි ඒකේ අපේ අනාවැකිය තමයි බොහෝ දුරට දාන්නේ සහ විශේෂයෙන් ඔය අනතුරු වැඳවීම් ඒවල් හදිසි තත්ත්වයන් ගැන දානවා. ඒතකොට ඔය මාර්ග තුන